ඕ ආදරනය දරු දරියනින් අපි මීට ප්‍රථම පාඩම් පරිච්චයදෙන් ආරම්භ කලා මුල්ල්‍ය කළමනාකරණය කියන පාඩම් ඒකකයට තේ හතරවන පාඩම් ඒකකට අදාලව එනම් මූල්්‍ය අනුපාත විශ්ලේෂණයෙන් ගිනුම් කරන අනුපාත විශ්ලේෂනය කියන පාඩම් පරිච්චේදයට අදාව අනුපාත විශ්ලේෂණය එක මුල් පරිච්චේදෙන් අපි ගතා කර දවසීලතා අනුපාත ගැන ්‍රවසිලිතා නුපාත ගැන එග ව්‍යාපාරයකට කෙටිකාලීන වගකීම් වලට මුහුණදීමට ඇති ද්‍රවශීලතා ශක්තිය පිළිබිබු කර නුපාත වසේ අපි මූලික දෙකක් කතා කර එකක් ජංගම නුපාතය අනිත් එක ශ්‍රණක වත්කම්ම අනුපාතය අපිකෝ ජංගම වත්කම්ම අනුපාතය ෙවත් ජංගමනුපාතය හොයන්නේ ජංගම වත්කම් බෙදෙනවා ජංගම බැරැකම් වලින් නැත්තම් ජංගම වත්කම් වලට ජංගමෝ බැකම් ලෙස අනුසංක්‍යාවක ලෙස සදන්න පුළුවන්. එ අනුපාතයේ ප්‍රසස්ථ අනුපාතියසිං පි සැලැකුවි දෙක නැත්තන් දෙකට එක අනුපාතය එක තේරුම ජංගම බැරකම් හිමියන් යම් හේතුවක් මත එකවර තමන්ට ලැබිය ුතු මුදල් ඉල්ලා සිටියහොත් ඔවුන්ගේ විශ්වාසය තහුරු කරගනිමින් ව්‍යාපාරයේ නුබුන්වත් භාවේ සහ ද්‍රවසිලතාවේ ප්‍රමාණවත් බව තහවරු කරන සමාජ මතයක් ඔවුන් ලවාම ව්‍යාප්ත කරගන්න පුළුවන් වෙනවා ඔවු ඉල්ලූ හාමඔුන්ගේ වගගේ නිදහස් කරන ඕන. අපි ඒගොලො ඉල්ලීම පමා කළොත් තහවුරු වෙනවා අපේ ව්‍යාපාරයේ බංකොලොත් තත්වර පත්වමින් තියෙනවා එ වෙනතන් ද්‍රවසිල්ලතාව පහල පහට වැටලලෙන උපවේරු. ඒක ඉදිරි පැවැත්මට තරජනයක් ඒනි සැහම නොවන්න නංවාහම පිවරන්න පියවන්න ංගමන පාතය දක් තියෙනවන දෙක එක කොටසක් කැප කරනවා. කැප කරාම තවත් එක කොටසක් ඉතුරු වෙනවා ව්‍යාපාරයේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා පියවා ගනිමින්. එනම් එදින දවිය දම් පියවා ගනිමින් නොකඩවා ව්‍යාපර කරගනයන් එකයි ජංගමනුපාතය ප්‍රශස්ථනු පාතිය දෙ එකකක් කියලා කියන්න. එකවුනුත් බැ එකනුමකද වෙන්නේ ජංගම වග කීම්පිය වන්නේ ජංගවුවත්ක උපල ්බි කරල පාවිච්චි කරට පස්සේ. රහටගනි න්න ර ප ්‍රාගම වියීදම්පයෝගන සල්ලිනේ නිසා දෙ එකක් වෙන්නවඕනු ප්‍රසස්ත වෙන් තුනක් හතරක් වෙන්න ඕනෙ නෑ එතකොට අනවශ්‍යල සපි ජංගමෝත්කම් ගොඩස ගොඩ ගසාගැනීමක් වෙනවා. බඩුතුගවල විසාලමුතුදල හිර කලාවේෙන. ඒ බඩුතුක යල් පනිනෝ නශ්‍යවීම් පාඩු ඇති වෙන. ඒ බඩුතුක නඩත්තු කරන්න තොක නඩක්තු විද මහෙලයනු ලාබය අඩුවනෝ එනිසා තුනක් හතරක් න දෙකතමයි ගාන තේරවා ෂනිකකානු පාතතිනත්තනන් ද්‍රම සීල වත්කම් මනුපාතය කියන්නේ බඩුතෝගේ අයි කරනු ජංගම වත්කම් වලින් බඩුතෝගේ හැරවත්කම් තමයි ශෂනිිකවත්කම මෙතන් ද්‍රවශීල වත්කම් කියන්නේ එක බෙදෙන ජංඟගම් බැරකම්මලි ඒක ප්‍රස්ථන උපාතය පිකුව එකක් කියලන එකට එක එකන ජංගම බැරකම් හිමියන් ෂණකෝ මුදල් ඉල්ලුවන් ෂණකෝම ද්‍රවසීල වත්කම් මුදල් කරගන්න පුළුවන් කරගනික පිවන්න පුළුවන් එතකොට කාරක ප්‍රාග්ධන දෙවුණු හිතන්නන් දැම් බඩුතෝගයක් තියෙනවනි බඩුතුගේ සිරසියක්ම සමහර විකුණගන්න බැරරිවෙන් බැබැවෙන් නැහැනි අඩුගනි භාගයක්වත් පහසුවයෙන් විකුණ ගන්න පුළුවන් භාගයක් සමහට විකුණා ගැනීම අපහසුවෙන්න්න පුළුවන්ගේ ග පහසුවෙන් විකුණා ගත හැකි බාග හ අලිවි කරගන්න පුළුවන්කම තේයෙන මන කාර ප්‍රාග නස් විිතගන්න පුළුවන් නිසා එකට එකක්තමයි නිකනු පාතික මසැික බදාායිත්ව අනුපාතය රතේ දළලාබ අනුපාතය සුද්දල බ අනුපාතපි දෙකම ගන්නේ කරනු දිිය පෙන්වා ඒකෙන් විිවිධ ප්‍රශ්ථන යොමුණආකාරය පෙන්වා විසසම දළලාබනුපාතය සහ සුද්දලාබනු පාතය පහලයාමක් ඇතිවෙන්න බලපාන හේතු ඉහලයාමක් ඇති වෙන බලපාන හේතු විභාගයට අහනෝ කළ කිව්වා දැන් එවැනි ප්‍රස්ථය හුවෝම සමහර ළමයිට ඒව ලොකු ප්‍රශ්න ඒව ලොකු ප්‍රශ්න නෙවී බරපතලනෑ ගෙනුම් කරණයකන විෂය හදාර ළම ඇට බස්පේපර එකේ එන්න මේ ූල්්‍ය අනුපාත විශලේසනය කියන පුංචි පාඩම් ඒකකේ මොන කජ්ජක්ද ගිනුම්කරණය විෂය ඔබ කටපාඩ මේ කරලා තියෙන වන විනිවිධභාවයකින් යුතුවරල නැත් නම්හදාල් නැත්තම් මේක අමාරු එනිසමන් නිතරම කියන්නේ ගිනුම් කරනය විෂය හරිම තාර්කිකයි කටපාඩම් කරන දෙයක් නෑ ගඩංහදන්න තියෙන් තේරවාද ඒ ගිනුම් කරනය විෂය හරබැර නියායෙන් එක් කළ තාර්කිිකව හරබ විදිහයට ගනන් හැදවා නම් ඔබට අනුපාත ගැන කතා කරන දෙයක් ඇත්තමන බොම පහසු දැන් දලලාබනුපාතය වර්ධනයවෙන්න පුළුවන් හේතු හෝත්තඔබද ඔබට මතක්වෙන්වොන වෙෙලගිරුම් සුද ලලා න පපා හෙලෝ පහ ම හේතු හොත් මක්ව ොද බලාබගිෙන උචරයි ඉති ගිනුම් කනය ගන හධරපපු කෙන දන්න වන ලා බලාාගෙනු මනි සුදල බෙලිට වෙලඳදගෙනුමින්න දලාබෙලිටෙන් එන වෙළඳ ගිනුමේ ඇතිවන විචලයන් තමයි. දල්ලා නුපාතය විචලනය වෙන බලපාන්ලාබලාභගරුමේ සිදුවන විතලනයන් තමයි සුද්ල බනුපාතය විචලනය වෙන් බලපෑම් කරන්න එනම් සුද්දලබනුපාතය ඉහළයාමට එක්කෝ වෙනත් ආදාය වන තන් වෙනත් අයබාර ආදායම් අපි දල්ලාබෙට ටින්දාන් ඒක වැඩි වන්න ඒක වැඩි වෙනකොට අන්න සමස්ත දල්ලාබි හිෙළයනු සුද්දලාබි හෙළයනු සුදලබරුපාතය වර්ධනය වෙන් එෙන මේ පැත්තේ මෙහෙනුම් වියදම් හෙවත් ක්‍රියාකාරි වේදම් නැත්තං අයබාර වියදම් ආයතනහා පරිපාලන බිකුණු මාවිදැහැරීමේ වේදම් මුල්ලයා වෙනත් වියදම් අඩුවෙන්ුන්. අඩුවනොත් මොකොද වෙන් සුද්දලා බිහිෙළ යනම සුද්දලබනු පාතය වර්ධනය වෙනවා. උච්චරයි එතකට සුද්දලබනු පාතේ පහලයන්න බලපානෝ කියන්නේ වන්නත් අයබාරාදම් පහලයන්ුව ක්‍රියාකාරරි වේදම් හළියයනු. මන සුදලලාබ අඩුව වෙනවා සුද්ද ලාබනු පාතේ පහලයනු දැකත කඩපාඩන් කරද නෑ ලාබලලාබගෙන දදි අපි මනසිම් බලක දලලාබනු පාතයේ වර්ධනයක් වෙන්න. එක්කො විකුණුම් වැඩිවෙෙන්න්න නැනම් ආප ව අඩුවෙන්න්න ආපස්සි ම්නිි විකුණුම් අඩුුවෙන්ෙනවන ආපස්සියම් අඩුව ලොගෙන විකරු හෙේ දල්ලා බිහිෙල යනවා අනුපාති හෙළයනු. එමන තා ආරම්භක තොගේ අඩුවෙන්නු අවසන්තොගේ ො වන්නු අවසන්තගේ වැඩි වෙන්න්නුවෙන් අවසන්තගේ වැඩි වෙන විට විිකුණු බහන්ල් පිරිවවැඩුව වෙන විකුණු හන්ල පිරි වැඩු වෙනෝ කියන දල්ලාබ හෙියයරු දල්ලා බනු පාතේ වර්ධනය වෙනු එත් එක්කම ගනමේ කුලි ආනයන තීරු ගාස්තු රිජුවැටු මොකද වනි ගැනුම් පිරිවවැයට එකතුව වෙන. එතකො විකුණුම් පිරිව ෙේයරු එම ගෙනනීමේ වේදම් ආයාත තීරුගාස්තු රිජවැටු අඩුවෙනවා කියන්නේ බිකුණු උහන්ඩුල පිරිව අඩු වෙලා දල්ලා බිහිළයනවා දල්ලාබ නුපාතය එයන ඒකත් වෙළඳගෙනු දිහ බලන් කියන්න එ දල්ලබනුපාතය පහල යන බලපානවා කියන්නේ උගනි පැත් පැදිලින් රයි අපි අධගතා කර ලාබදායිත අනුපාතයට දෙෙම වැදගත්ම අනුපාතයක් විභාගර නිරන්තරයම යොමන අනුපාතයක් ආයෝජන මත ප්‍රතිලාබා නුපාතය ආයෝජන මත ප්‍රතිලාබානුපාතේ කට විධ නම් කියනෝ ති විවිධ නම් මේකට කියනවා මේකට කියනවා මේකට කියනවා යෙදවූ ප්‍රාග්ධනය යෙද වූ ප්‍රාගධනය මත ප්‍රතිලාභ අනුපාතය ගෙනස් කියන යෙද වූ ප්‍රාග්ධනය මත අයික අයෝජන මතව ප්‍රතිලාබ අනුපාතය එක්කො යෙද වූ ප්‍රාග්ධනය මත ප්‍රතිලාබ අනුපාතය එහම නැත්තන් යෙදවූ ප්‍රාග්ධනය මත පළදා අනුපාතේ එ ආයෝජන මත පලදානුපාතිය ගැන මේකවයි තේරවාන් ආයෝජන මත ආයෝජනමත පලදානුපාතේ ඒ ඇන්න තෝකමයි ආයෝජන මත පලධානුපාතේ ආයෝජනමත ප්‍රතිලාබනු පාතයේ ජෙදවූ ප්‍රාග්රය මත ප්‍රතිලාබනු පාතේ ඔන්න යදූ පාග්නයමට පලදාානුපාති කියල ගන්න පුුවො විවිධකම තිේවා return on investment ratio return on investment ratio මුළුආයෝජනයට අනුපාතිකව ව්‍යාපාරයේ පෙවුම්වල සම්බන්ධතාව ප්‍රතිසතයක් ලෙස මෙමා අනුපාතයෙන් පෙන්නුම් කෙරේ. මුළුආයෝජනයට අනුපාතිව ව්‍යාපාරයේ පෙවම්වල සම්බන්ධතාව ප්‍රතිසතයක් ලෙස මෙමානුපාතියෙන් පෙන්නුම් කරින් පැදිලිද මේ ගන්න මෙ ආරුවයි කියන රිටන් නන් ඉන්වස්මට ක එක රුවයිකෙන් රිටන්නන් ඉන්ස් හරිනි බදුවලට පසු සුද්දලාභය ටැකතු කරනවා නයපොලිය බෙදනෝ යෙද වූ ප්‍රාග්ධනී නැත්තම් මුළු වත්කම්ගලගන්න පුොළොමුළුවත්කම්මලි වැඩි කරනු සී මේකෙන්නේ සමස්ත පතිලාබේ තේරවන් ද මේක මේ බදුවලට පසු දැ සුද්ධලාබේ නමයි ගන් බදු අඩුකරම් පසු සුද්දලාබේ හේතුව රජයට ගෙවීතු බදු අපේ තුම් වැඩ්බද්ධ වෙන්න පුළුවන් සමාගමක් විසින් ගෙවන සාමූක ආදයම් බද්ධ වෙන්න පුළුවන් බට එක වෙන්න පුළුවන් ව්‍යපර පිරටුම් බද වෙන්න පුුවන් රජයට ගෙවීතු බදු අනිවාර්යයින් බදු පැහැරහරන්න බෑණි බදු ගෙවන්න මන එක අනිවාර්වීදම එනිසා සුද්දලලාබෙන් අප බද අඩු කරනු බදු මොක දෙක අනිවාර්ග මිමක් නිෙසා. ඒ බදු අඩුකරම් පස්සේ සුන්දලාබේ තමයි මේ යෙදෙවූ ප්‍රා්ධන විසි උපය ගත්ත සැබෑ පලදාාව සැබෑ ප්‍රතිලා භවසෙන් කරගන්න එක බදදුලු කොරන තේරුම්. ඇයිම අයපුොලි එකතු කරන්න. දැන් දිගුල් නයතියනවන බැංකුනාෑයවෙන්න පුළුවන් අයකරවෙන්න පුළුවන් ඒම පොලියක් නිෙවන්නේ ඒපුොලි එකතු කරන්නේ.ඒ පොලිය වියදමක් තමයි, අපි බලන්න්න මේ ප්‍රාග්ධනය මේ යුදධවරන ප්‍රාගධනය තුළින් ඉපෙවුමනි ප්‍රතිලාබෙන බලන්න ඉපවම් බලන්න යෙද වූ ප්‍රාග්ධනමට එපවු මනුපතයක කියන්න පුළුව ඉපෙවුම් මනුපාතයි. තේරවාද මේක බලන්න්නේ යෙද වූ ප්‍රාග්ධනයට ලැබෙන ඉපවමනට යදව අපි ප්‍රාගධනය යුද්වල ආයෝජනය කරලා උපේගන්න ඉපෙවුමයි බලන්න. තේරවාද එතුර නයපුොලි එකතුවෙන්නවා. ඕක මේ වගේ දෙයක් වම්න්නේ කියන්න. දැන් අපේ තුම් මෙහෙම ඒ ඒග ඒගන්න මෙයාගෙන් ඒගෙන් නයිමුදුරක් ගන්න රුපියල් ලක්සයක් ඒගෙන් බී රුපියල් ලක්ෂේක නයමුතුරක් ගන්න අරගෙන බී විසින් කිසියම් බ්‍යාපාර කටයුත්තක මේ ලක්සේ යොදවරු ආදම පද්දවන් යොදවල යොදවල අපි එතමු එක්ලක්ස හැටදහක් ආදෑමක් ගන්නු පොලියගෙවනවා පොලියන රෘුපියල් දදාක් ගෙවන රුප දාග වවනු ඒ ගෙන්බී ලක්ෂයකනයක් අරගනබ කිසියම් ව්‍යාපාර කටය උත්තක යුදවල අපි තුම් වසරක් තුලදී එක් ලක්ෂ ඇයට දහකා දෑමක් ගන්නවා Bී විසින් ඒට දැන් නිකදෙන් නෑන් පොලිියගවන්න පොලි දාගවනු දැම් මං අහන්න කෙනෙක් අහනවාබීගෙන් ඔබ ලක්ෂයක් ව්‍යාපාරයේ එදවීම තුළින් උපයාගත්ත ඉපෙවුම කීයද ඉපෙවුම කියද හැටදහද පනස්ථාද ඕකයි තර්ක ඕකතේවරුන් මෙනිම පොලි කතාව විස දෙනවා නැවතහ ග බීගෙන් යම් කෙනෙක් න ඔබ ඒගෙන් ලක්ෂේ ක නය මුදලක් අරගෙන අසවල් ව්‍යාපාරකටයුත්තේ අයෝජනය කලා නේද එම අයෝජනය තුළක බෞරුද්ධ තුළ කියයක් උපයාගත් අද තරේ මුළලවා දෑම එකක්ල හට හැටදහ ලක්ෂයක් යොදෝපුූමු දල්න එ අමතරාව හැට දායිනි එන මෙගේ සුද්දේ පෙීම හැට දහද පනස් දාාද පොට පනස්දදාහන පොලිය අඩු කර පත් පොලිය අඩුව වන්නේ මයා තකට එක්ලා හට දැන් ගෙවන පොලිය හ දාඩු කරනවා තුර එක් ලක්ෂ පනස් දායි ලක්ෂේ යදවූ ලක්සේ පනස්දාලාබේ එන උත්තරේ මේ ලක්ෂේ ව්‍යාපාර කටය යුත්තේ යෙදවීම තුළින් උපේගත් ඉපෙවුම. මෙයාගේ අතරය ගානය ම කියන. ලක්ෂේ ව්‍යාපාරයේ ආයෝජනය තුළින් ලක්සේට ලබාගත්ත ඉපෙවුම හැටදහත පනස්දාාත. මොකක්ද හොඳ මුත්තරයි පනස්දාාද ැද ඇත්තරන හැටදාක් උපයගත්තාන පොලියගවලක වෙරම කතන්දරයක්න ලක්සේෙන් හැටදක් උපදවල දුන්න නෑ කියන බෑනි ලක්ෙෙන් හටදාහක් උපද්දවල දුන්නම්. දැන් හිතන්න පොලිීට ගත්තේ නෑ කියලා. පොලියටගන්න නැතුව බී සතුව ලක්‍ෂයක ඉතිරිකිරීම මුදලක් තිබුණු නම් ඉතිරි කරගත් මුදලක් තිබ්බා නම්. එම ලක්ෂේ දෙවල එක්ල සැටදක් ගත්තන. ඒ ලක්සේ ඉපවුම කියීර හැටදායි ඉති ඒ තර්කමට මිජනතින් පොලියමතර දෙයක් පලිියවමතර දෙයක්ගෙන මෙහනි ලක්ෂය උපේගත්ත පිවම් ශක්ති හැ දාහයි අන්න ඒතර්කම සාතම දැන් සුද්දලාබය ගන්නේ කරම කොළුවින් සුද්දලාබය ගන්නේ කරන්න මුලින්ම ආතන පිපාලි වීදම් හරුවෙන් ඔලා බලාබ ගෙනුම හරුවෙනොගැ අඩුවර. හේ දෑරෙන් වේ දම් අඩුවේන හර වෙන මුූල්්‍යහා නක්්‍රීද අන මුූල්‍ය හා නක්්‍රීදමට තමයි න අයපලීෙන් ඒකත් අඩුුවේෙනුවේ ඒක අඩුලා මේ සුද්ල පෙන් නුම් කර එන මේ සුද්දලබේ තුළ සැබෑ පෙන් නුම් කරන්න නෙමේ වගේ දැ මේක සුද්දලාබයකුත් පෙන්නන්නේ පනස්ද ඒතු අපි බල මේ यह දවූ ප්‍රාග්ධනයත් උපයගත පව දවූ ප්‍රාගධනූ ලක්ෂසිෙන් උපයගත පෙවූ පනස්ධන වී හැට දායි ඒ තරක මත ිතරම න පල කතුර ඇ පැදල නය පොලිකතු කරන්න පැදදි එකයි නායිපලිකතු රග තේරු. බදදු කොහමත් අඩු කරන්නකොද බද අනිවාර්වීදමන් කොහමතයකඩු කරන්නඕත් පැදිලිද. බද අප මම නයට ගත්ත පාග් ම නායට ගත්ත මුදල් අයෝජනය කලා මගේ මිතිරි කිරීම යෝජනය කළ මගේම සංචිතයෝජනය කලා තරක ඕන මෙහකට බද ඔට්ටු බද වීදමක් වසන් ෙවන්න ඕොන. පොලිහෙමනවනි මේ සල්ලි අපේ සල්ලි නම් පොලිකතාවක් නෑ එ අපේ ලක්ෂේ දාකුපද්දෝ ගත්ත හෙනම් පොලියට ගත්තත්තේ ලක්සේ හැට දා පපේව ක්තිය තිබ්බ පොලි අපේ අමතර ද මකසන් ගැවන්නවා එරැි බලන්නේ යද ව ප්‍රාක්්ණනයට කරන ඉපෙවු පලදාව නැතම් ප්‍රතිලාබේ ඒ පොලිකතු කරන තේරු. ඊලඟට මේ ගැටලු සංකීර්ණ වැඩල ක්ව නොව භාග මොකද මේකට අප එක් තන රඳෙන්න්න බෑ මේ නම් පවා වෙනස් මංකෝද මේ නම් ෙෙනස් ආයෝනත ප්‍ර තිලා පාති ලන්න පුුව. දූ ප ා්නම පතිදිලාබනුපාති කලන්න පුුව. මතින් නැත්තන් ආයෝජනමට පලධාරු පාති කලන්න පුළුවන්. නැත්තං ආයෝජනමත් ඉපෙව්මනු පාති කලෙන්නක් පුළුවන්. යද වූ ප්‍රාග්ධනයමත්ත එපවමනු පාතියෙන්ක් පුුවම. ඒලේ ඩ පේ පරයකාව පර මූලිකනුපාතියගේ. ූලිනුාතිකගැන්න මේකයි මූලිකනුපාත මූලිකනු පාති කලත් මේේකර විියහර වෙලා තියෙනවා ඩබල් වල හරිද. ඒ වගේ මේ ආවමක ගණය කරන ක්‍රමත් පොඩිපොඩි වෙනස්කම් ඇතිවෙනවා. හේතුව මේ යෙද වූ ප්‍රාග්ධනයවත් මුලුවත්කම් වසෙන් භාවිතා කරන සංඛ්‍යාත් එක්ක මෙතන ගන්න ප්‍රතිලාභය වෙනස්සේනු. ඔන්න ම පෙන්නුම් කරන පිදැනගන්න මෝනේ මේ වගේදිය මෙතන්ට අපිදාමු යෙදවූ ්්‍රාග්ධනය. ප්‍රතිලාබ නැත්නම් පලදාව ඔන්නගේ තරුගට වෙනස්සනිදී අප හිතමු යෙදවූ ප්‍රාග්ධනය කිය ගන්නේ සාමාන්‍ය කොටස් දන්න සංචිත පමණයි ඇමිතරනක සාමානය කොටස් න සංචිත මේක වෙන නුපාක තිනවම එකකින් හිිම් ම ප්‍රතිලාබුණු පතේගේ හරිද එකන හිමිකම් එක හිමිකම් ප්‍රාග්ධනයක කියන්න. යෙද වූ ප්‍රාග්ධනය වසය ගන්න හිමිකම් නැත්නම් අයිතිකරු පාග්ධන එක හිමිකම් ප්‍රාග්ධනය එක් අයිතතිකරු පාග්ධය තවනම් තියනුති වි හර වෙනකු. සුද්ධ ප්‍රාග්ධනය සුද්ධායිතිය සුද්ද හිමිකම මෙ කොම එකයි. සුද්ධයිතිය සුද්ද හිමිකම සුද්ධ ප්‍රාග්ධනය හිමිකම් ප්‍රාග්ධනය අතකරු ප්‍රාගධනය කළ එන්න සාමානය කොටස්සා සංචතරට විතරයි. මං මීට කලිම් පාඩම් පරිච්චේදයක දී ඔබට කෙළ දුන්නා. නිතරම හිමිකාරත්ව ප්‍රාග්ධනයට සංචිත එකතු වෙනවා. මතක දේ තර්කය. මතකදේ තර්කය. ඒ තර්කයන්නම මෙෙමනි? සුදධලාබය පේතුම ලක්ෂ දහයයි කියලා සුද්ද ලබේ ලක්ෂ දාහයි ඕකෙන් රජයට බදු ගෙවන්න ඕන කෙනෙක ලක්ෂ දෙකක් ඒ දෙකනිවාර්ය මඩු කරන. එට පස්සේ වරණීලාබාන්ස ලක්ෂය තියනෝ කියනකු ඒකත් ගෙවන්න අපේ ලක්ේ තදු කරන දැල් ලක්ෂ තුනක්කරුරම ක්ෂහතයි සුද්දලාබේ ලක්ෂ හයයි බදු ලක්ෂ දෙකයි වර්ණීලාබාස ලක්ෂය තුනු මඩු කරාම ඉතිරි සුද්ධලාබය බදු හා වර්ණීලාබාසට පසු සුද්ධලලාබේ ලක්ෂ හතයි. ඒයිතිකාඩ කාටදේකයිති තර කරන කටපාඩන් කරන බෑ කවුම්ටින් කොහෙත්තම කටපාඩන් කරන බෑ. කාඩයකයි සාමානක කොට ස්සිමියන්ට ඇද සලු වේදම් ආවරණ වෙලාන සියලු වවිදම් ලාබලාභිගෙනරුම හරුණා කියැන ලාබෙන් එවිදම් කපාගත්තා. බදුත් අඩු කරා වලලබාස අරු කරා දැන් ඉතුරු ලාබේ ලක් සහතයිති සාමාන්‍ය කොට සිමියන්ටයි. නමුත් සාම්ප්‍රදායිකව ඒතුරු ලක් සහතම සාමාන්‍යක කොටත් හිමියන්ට ලාබාන්සෝසිෙන් බෙදන්නේ නෑ සමාගම කධ්‍යක්ෂක මණ්ඩලය තිරණය කරනවා ඒ අපිතු සයට පණහක් ලාබාන්සෝසෙන්ගේ වන්න සීරපනක් සංචීතෝසය නොදවකර අනාගතේ ව්‍යාපරයේ නවී කරන කටයේ තුළට පුොළුල් ක්‍රීීමවලට නව ඉදිකිරීම් වලට යුදවන්න ලක්ස තුරහමාරක් තියාගෙන තුර හමාරක් විතර ගෙවරු. එන තුනර හමාරක් ලාබාන්සෝසයගේ වූ රදවගත්ත රදව ගත්ති බොනුවද සාමාන්‍ය කොටස් හිමියන්ට බෙදාගන්නට ඉතිරි වෙච්චලාබියයි. ලක්ෂසාතන හතන් තුනහහාමාරය ලාාසෝසයෙන් බෙදුවේ ඉතුරු තුන හම රඳව ගත්ත. හරි සාමානය කොට හිමිට අයිති තුනහමාර්ත ප්‍රදව ගත්ත. අපිහිතම වසරකට පස්සේ යම් හේතුවක්මත සමාගම ඇවර කරනවා. ඒ ඇවර කරන කොට ඒ ඇවර කරලෝට අපිේතු සමාගෝ බංකොලොත් නෑ. හරිද නවයිදි කිරීම් කරල නෑ නවීකරණයන් කරලා නෑ. ම සංචිත පවිච්චි කරන්න න්නන්නේ ලක්සතු හමර සචිත ති නොද ගත ලාබේකින සංචිත තියෙනවා කාඩදයිති. කාටදයිති සාමානකොට සිමියන්ටයි. එමන ඈවර කරන දවසට ඒ ලක්සතු ොහමාර දෙන්නන්නේ කාටද වරන්නේ කොට සිමියන්ට නේම නෙවයි සාමානක කොට සිමෙන්ටයිද. එනි සවේ සංචිත තියෙනවා යනු සාමාන කොඩට සිමියන්ගේ ගේ නැතන්ගේ කොළ ස්කන්දය කියෙලා යනවා ඒයි මේ එකතුකොරන එක තේරු. අන්නෙම තාර්කිකෝලුටගන්න තේෙනවා. සාමාන කොටස් සංචිත විරක්ගත්තුොත් දෙද ව ප්‍රාගධනය කියලා එකන විිකම් ප්‍රාග්ධනය එ එතැන්ට ගන්නේ එතට ගන්නේ බදු හා බදු හා වරණීයලා බාන්ස වලට පසු සුද්දලාබයයි ප්‍රතිලාභවසෙන් ගන්න සාමාන්‍ය කොට අස්සා සංචිත විතරක් නම් අ සූතය ඉරයටට ගන්න මෙතන සූතය ඉරයටට ගන්නේ ගන්නේ හිමිකම් ප්‍රාක්්ධනය නම් එනම් ප්‍රතිලාභවෂෙන් ගන්නේ බදුු හාවරණ ලාබාන්සවට පසු සුද්දලාභයයි ඇයි බදුත් අනිවාරෙන්ග වන්න ඕනේ වර්ණ ලාබාසත් අනිවාරංගෙ වන්න ේ ගෙව්වම් පස්සෙලා බේ තමයි සාමාන්‍ය කොටස්සා සංචිත ගෙන ප්‍රාග්ධනය

සංචිත දන්න වරණය කොටස් කොටස් ගත්තු අ එතකොට එන්නේ අ එතකොට එන්නේ මොකදද බදුවලට පස්සු සුද්ධලාබේ පමණයිෙන් වෙනස මෙතර දැන් වර්ණීකොටස් නැති තත්ත්මින්. වර්ණයකොටස් ආදේස වනොත් මෙතරමෙන සුනකොමද බදුවලට පස සුදලක සුදලලාබෙන් බදු විර ඩුර නිසල්ලගේ වර්ණි බාසදු කරන්නේ වර්ණී ලාබාසත් මේක ගැබ්බෙලා තියන්න. අර තර්කමනි අර තර්කමගක්ද සාමාන්‍යකොටසා වර්ණය කොටස් දෙකමායෝජනය කිරීම තුළින් උපේගත්ත ඉපවමේ හොය ඉපියවුම හොැඇදදි ලාබාස අඩු කරන්න බැෑ ඇයි ලාබාස තිබෙවුුණ හිතන්න සාමාන්‍ය කොටස් ලක්ෂයක් ආයෝජනය කරලා උපේගන්නව ලාබේ පනස්දාක්. ඒකෙන් සාමාන්‍යකරස් ලාබාන්සේ දහදාහග්‍ය වන්න තියෙනවා. එතුරට සාමාන්‍ය කොටස් ප්‍රා්ධනය වූ ලක්‍ෂයේ දෙවීමෙන් උපේගත්ත එපෙවුම පනස් ධහත ලිස්දා පනස්දායි. එනිසා ලාාස අඩු කරන්න බෑනි අඩු කළ පෙන්ලන්න මේකින් ඇයි හේතුව ලාබාන්ස දහදහත් මේ ලක්සේම උපයගත්ත ලාබයක්න එ සාමාන්‍ය කොළස් ලක්ෂය ව්‍යාපාරයේ දෙවීමෙන් ලැබූ ලාබේ වෙන්නේ කියද පනස් දා ලාබාන්ස ඇඩ කරන දෙන්නේ. එමනම් සාමාන්‍ය කොටස් ලක්ෂයයි. වර්ණය කොළස් ලක්ස දෙකයි ලක්ස තුනක්ය දෝරු. සාමාන්‍ය කොළස් ලාබාන්සේ දහදහයි. වර්ණි කොටස් ලාබාන්ස විසිධායි තිස්්ධායි. මේ මේ දෙකෙෙන් උපයගත්ත මුළු බදුවට පසු ලාබේ අපේ තු ලක්ස තුනයි. ලක්ෂ තුනෙන් ලක්ෂ තුනෙන් සාමාන්‍යකොටස් ලාබාසය දහදායි. වර්ණීලාබාන්සේ විසිධහයකුවන් තිස්දායි. ඒ තිසිදදා අඩු කරාම දෙලක් ඇත්තදා. දෙලක්ස ඇත්ත දහදමිතැට ගන්නෙ නෑ. තුන් ලක්සේ. කර්කය සාමාන්‍ය කොටස් වර්ණය කොටස් දෙකම තම අපි යෙදව්වේ. යෙද ලක්ෂ තුන සාමාන්‍ය කොටස් ලක්ෂේ වර්ණයොට ලක්ෂ දෙකයි. ඒම ලක්ෂ තුනම යොද කල එමෙන් ගුණයක් ඇතිරයි ලක්ස තුනක සාමාණයක්ම ලාභකි පැත්්දෙවු ලක්ෂ තුන එ ඒ සාමාන්‍යකොට අස්සා වර්ණයකොටස් කියන ප්‍රාග්ධන දෙකම එකතු ලක්ෂ තුනයි. ලක්ස තුනුම දවීමෙන් උපයගත්තලාභයකද ලක්ෂ තුනයි.ඒ දෙ ඒත්‍ර ඒකෙ තියෙනෝ වර්ණීලා බාන්ස විසිදහයි සාමානකොට ස්ලාබාස දහදයි ඒත් දෙකම අඩු කරන්න බෑ. එකන ඒ සාමානකොටස්සා වර්නී කොටස් කියන පා්ධනය දවීම උපයගත්ත පිවු ලක්ස තුනයි බස පස්ස ෙවෙනක වඩම කතාව අපි බල නිපෙවුමයි. ඒ තර්ක මතහරම් වර්ණයකොට අසාපුනි සා මෙතරින් වර්ණී ලබාසා අඩුකරන්නෙත් නෑ බදුවලට පසු සුදලා බිතරය ගන්න. පැහදිලිද කරයි ඊලකට බටන් තුංව න්‍යවස්ථාව අවස්ා තුළකට පෙන්නු මැතිමේක යෙද වූ ප්‍රාතිනය අපපි ගන්න සාමාන්‍ය කොටස්. සංචිත වරණය කොටස්ටස් දිගුකාලින නයි නයගත්තුත් හමන බදුු හා බහන බදදුවලට පසු බදුවලට පසු සුද්දලාභය එකතු කරනවා නය පොලිය නය පොලිය බදුවලට පසු සුද්දලාබට එකතු කරනවා නයපොලිය දැන් අවුවි නත්ර්කය. තන අපි මේ අනුපාතියෙන් කියන යෙද වූ ප්‍රාග්ධනය කියන කර අපි ගන්නම මේ කො සොක්කොම සාමානක කොටස් ප්‍රාග්ධනය ගන්නවා වර්ණී කොස් ප්‍රාග්ධනය ගන්නවා දිගුකල් නෑත් ගන්නවා සංචිත කොමක් මෙයාගේ කොටසක්නි සාමාන කොරසරම ඇතුළත් කොටසන සංචිතකයෙන් එනම් තුනම ගත්තා. අපි මේ තුනේ එක තු ලක්ස දහයක් කියන්නකු මේ ලක්ෂ දහාය යෙදවීමෙන් මේ ලක්ෂ දහයි එදවීමෙන් අපේතමුලාබාන්ස් හිතන්න සාමාන්‍ය කොරස් ලාබාන්සේ විසිධහක් ගවන තියෙන වර්ණ ගරොස් ලාාන්සත් විසිදධගව වන තියෙන තන්නකු නෑවලට පොලිගවනන්තින දාදා ඔක්කොම පනස්දායි හරිද එතක අපි එතමු අපිතමු සුද්ධ ලාබේ සුද්දලාබේ දලාබය පන්ලක්ෂ අනුදහ අරිනි මේකින් අපිද සුද්ධලාය පන්ලක්ස නුදයි දැන් සාමාන්‍ය කොටස් වර්ණීය කොටස් දිගු කල් නෑකෙන තුනම යෙදව්වා ව්‍යාපර කටයුත්තක. හරිද යොදවල උපේ ගැතින සුද්දලාපය පන්ලක්ස නඋද දැ මේකින් බදු ගෙවන්න ඕනමද නැද. දදු ගවන්න ූන අපි රජයට බදු තියනවා බදු තියෙනවා හතුලිස්ථාක් බදුඩු කරනවා එනම් බදුවලට පස්සෙලාබේ ගන්නේ පල්ලක්ෂ පනස්දායි. බදු අඩු කරන්න හේතුව බද්ධ අනිවාර්වීදමන් අපි මේ ප්‍රාග්ධනය අපේ මතු ඉතුරු කිරීම් කියමුකු අපේ මිතරි කිරීමම් වලින් වුණත් බදගවවු. කොටස් මේ වගේ සාමාන්‍ය කොටස් වර්ණය කොටස් නායකරණි ුත් කරල උපේ ගත් මේක ෙවනු නිසි බදර කරනු බද් බද් කරනගන්න බද්ද පිවුමක් කොසෙන් රගන්න බැනිසා. බද්ධ අනිවාර් වීදවන් හරි දෙකයින් කරු. ඊලකට දැ කොටස් තුනම තේරවන්නේ සාමාන්‍ය කොටස් වරණය කොටස් දිගු කල් නෑ තුනම යෙද වූ ප්‍රාග්න තුනම දේවෝ්‍යපාරි යජනය කළ. තුනම යෙදවපු ඉපෙවුම. එ ප්‍රාග්ධන වර්ග තුනම යොදවා උපේගත්ත ලාභය වසයෙන් ගණන් ගන්නේ මේක අනිවරම යන්න ඕනේ මේ හරි පල්ලක්ෂ ප දහද නැත්තන් මේ පනස්දාත් අඩුනාම පල්ලක්සේද මොකද තර්කයේ මේ පනස්දහ ම අඩුවෙන්න්න බෑ මේ පනස්දා අඩුවන්න බෑනි හේතුව හේතුව පල්ලක්ෂ පනස්දාහෙන් සාමානකොටස්ලා බාන්සේ හෝවර්ණයලා බාන්සේ අඩු කරන්න බෑ. හේතුව මේ පල්ලක් සපනස් දහ තුළ මේකත් ඇතුළන්. තේරවාන්. එ මේ වර්ග තුනමායෝජනය කිරීමෙන් උපයගත්ත ලාභේ වසෙන් රගන්න වෙන්නේ මේ දෙකත් ඇතුළත් අගේයි. හැබැයි එකක් ප්‍රශ්නය තිමකත් නයපොලි නයිපලමේක තුළත් නෑ. නයිපොලිමේක තුළත් නෑ මොකද නයපොලිය ඉන්නේ සුද්දලාබේට පෙරණනි. දලා බන්නේ නැපුල ඩුරම් පස්සෙනි ඇතහා පරිපාලි වේදම් විකුණුම් හ පෙ දැරමි වේදම් මුූල්‍යහා නත්වී දම්. න මුූල්‍ය විදන් ඇති නයපුලේ අඩුනාමතම සුද්දල වෙලති. එ මේ දහද හඩුවිලයිතිී. එනම් මේ දහදා මෙතන්ට එකතු වෙන්න ඕන එකතු නාම පල්ලක්ෂෑට දහයි. එකතුනම් පල්ලක් සැබ්දයි. එනම් සාමාන්‍ය කොටස් වර්ණයේ කොටස් දිගු කල් නය කියන ප්‍රාග්ධන මූලාශ්‍ර තුනම. ව්‍යාරය දව් වානං ඒ යෙදවූ ප්‍රාග්ධනය ප්‍රතිලාභය වසයෙන් යෙදවූ ප්‍රා්ධනය ප්‍රතිලාබය වසයෙන් අපි ගනන් ගන්නේ පල්ලක්ෂැයට දම. මොකොද නයපොලියත් එකතු වවෙවුව නයපොලියත් මේ තුන් මේ වර්ග තුනම යෝජන කර ලාගත ප්‍රතිලාබේයට යි. ඒ සි නනාපපුලි ැන් සුද්ලාබයව අඩුරනවනන්නේ ඒසන් අයපොලිකතු කරදුවන්. තේ අහරං මෙතරින් අඩු කරන්නේ බදී බ අනිවාර මඩ කර බදුවලට පසු සුදලාබේ පල්ලක්ෂ පනස් දායි. එක එකතු කරනවා නයිපොලිය දාදායි පල්ලක් සඇට දාම මෙතන්ටේ එ මතන ගන පලක්ෂ ඇ නගත මෙතන්න ගන්න. තේර දව් කතම තර්කය. මෙන්න මේක වරද්දගන්න නැතුව ඔබට හරියට කරන්න පුළුවන්නම් මේක මේ මේ අනුපාතරා එන ඕනෑම ප්‍රටාවක. ොකද ඒක ශෛලයන්ගෙන් මේ ගැටලුවේනවා. ඕනෑම ශෛලිකින් ගැඩලුවක් කවු් තමන්ට මනස. දට නිෙරවුල් කරගන මේකට සම්පපුර මලකුණුගන්න ආසරන්න පුුව. පැදිින් ඒක ගැටලුව එන විදිට තීරණය කරන්න වෙනවා. ගැටලුව එන විදතම ීරණය කරන්න වෙන්න දැංගි අත් දුන්නුත් තේම යදූ ප්‍රා්න සං ගන්න්න වරන්නේකොට සාමානක රස් විතරයි කියලා එ නයිපලිකතු කරන්න න්නේ නයිපලිකතු කරන්න නෑමන තේරවා දික ල් ත් ම ද ප්‍රාග න නා පිකතු කරන්න ේරුන්. මා්‍යකොට ස වරණයකරට සංචිත තුන විරක්න යදූ ප්‍රාගධනසම සූට අදශක කරන්නේ එ නයිපොලිකුතු කරන්නේයන්න එපා. දිගු කල්නෑත් යොදවල තයරවම් බිස්නස්ස එකට නයිපොලි එකතු කරන්න. තර්කයේ සුද්දලලාබේහවාගන්නකොට නයපොලි අඩුලයින් න අයපොලිියත් මේ නය කියන ප්‍රාග්ධනය දවීම උපේගත්තය පිවට අයිති පැදිදි රයිටනම් දැම්මු පොලි දැබලන්න සාමාන්‍යකොට හෝ සංචිත විතරක් යද වූ ප්‍රාගධනසයෙන් ගත්තු එකන්නේ ද්ධ ඉතිර ඇත් හිමිකම් ප්‍රා්ධනය වසේ බදුහා වර්ණයලා බාන්සවලට පසු සුද්දලා බේතමයි පැමෝසෙන් ගන්න. වර්න්නේනි ලාබස්ස දරුොරු ද එකත් ගෙවන පෙනිවාරෙන්. එනම් සාමානකොටස් හිමියන්ගේ ප්‍රාග්ධනය උපයගත්තේ ලාබේ වෙන්න බද්ධයි වණී ලාබාස දෙකම ගගේ පස්සම සුද්දලලා එකයි තරකය තර්කම ගමත දයාගන්න කටපඩ කරන බෑමේක. සාමාන්‍ය කොට සංජිතල අමතර වරනය කොට සුත් යද වූ ප්‍රාග්ධනයසින් ගත්තර ව්‍යාර යදවෝ කළ ගත්ත නම්. නිවාරම වන්නේනි බාස අඩු කරන්නේ බද්ධ විටඩක කරනකො බද්ධ නිවාර්මක වලන පෙරජීට වර්න්නේලාබාසත් ඇතුළකොද වන්නේ ලාබාස විසිදහක් නම් දැ බදුවට පසු සුද්ධ ලාබේ හයලක්ෂයක් කියන්නකු වන්නේලාබාස විසිදහක් නම් පල්ලක් සසූධාන වී මොකද හේතුව වර්ණයකොට ස් ප්‍රාක්්ධනැත් යෙදවීමෙන් උපේගත්තා ලාබේ හලක්ෂ හයලක්ෂතම කරනගන්න බදුවට පස ලා ය හයලක්ස. ලා ස ලඩ මට ින් කලට්බේ ොද ව න්නේනිලා බාන්සික ක පාල අයිරන බෑ ඒ වර්ණි බාස විසිදහත් මේ වර්ණකරස් ප්‍රාක්්දරේ ඇතුළු. මෙ මෙ මේ කොටස යෙදෙව මිතුල උපේ ගඇත ලාබි කොසා තේෙනවාත් එමරං බදූලට පසුද ලාබි තරයිගන්න.තකොට සාමාන්‍ය කොටස් සංචිත වර්ණී කොටස්ස එක් කල දිගු කල්න ඇත් ගත්තනම් පොලිය එකතු කරන්න හේතුව වර්ණිලා බන් සඩු කරන්නේ සාමාන කොටස් ලාබාන් ැඩු කරන්නේ එමන ගන්නමකදද ගන්නේ පොලිය එකතු කරනවා හේතුව දිගුකාලීන ණයත් බැංකුුණය වෙන්න පුළුවන් ණයකර වෙන්න පුළුවන් ඒවත් යෙද වූ ප්‍රාග්ධනයට අයිති වෙලා තියෙනවා. ව්‍යාපාරයේ භ්‍යාපරය ලාබ උපය අයෝජනය කරලා තියෙනවා. එනම් සුද්දලාබේෙන් එන්නේ පොලි අඩුකරම් පස්සෙෙන සුද්දලාබේනි පොලි අඩුකරම් පස්සේ නමුත් ඒ පොලියතන් මේ දිගු කල් නාය කියන කොටස යෙදවම තුළ උපේගත්ත. ලාබයක් වුණ ඒනිසා තර මොකද පොලිය නයිපුලි අපිහමිටම එකතු කරන. ඔච්චරයි මෙන්න මේක පටලගන්නත්තං ගැඩුවක් නෑ. පැදිරීණ එහෙමනං දැසූටය මතකයින එක්කෝ යෙද වූ ප්‍රාග්ධනය සහට මුළුවත්කම් කල එන්නක් පුළුවන්. මුලුවත්කම් හරිද එක මුලුවත්කම් කොම සේස පට්ටයක දකුණු පැත්ති නිස්ථාරෝත්කම් ජංඟගෝත්කම එකක තුවේ කන්නේ ෙනනිවිදෙන් කෙන්ෙනව දිගුල් ප්‍රාග්ධන සාමාන්‍යකොටස් වර්ණයකොටස් ජංගෝ බැරකම් සියල්ලම් ඒම ගත්තත් ප්‍රශ්න නේති ගන්නේ බදු පසු සුද්ධ ලාබේට එකතු කරනු ඇපොලිච්චරයි හරිනි යෙදවූ ප්‍රාග්ධනය මෙතැන්ට දාන යෙදවූ ප්‍රාග්ධනය වෙනස්වීම ස්වභාවයනුව තමයි මෙතන්න ගන්න ලාබේ ගන්නහටිපි පෙන් පැදි යි් අපි බලමුවිලගට හිමිකම්මත්ත ප්‍රතිලාාන පාතේ රිටර්න් ඉක්වි. හිමිකම්මත ප්‍රතිලාබනුපාතය මේකට තවනම් ගොඩක්තීරම් හිමිකම්මත ප්‍රතිලාබනඋපාත්‍ර කියනවා සුද්ධගේය සුද්ධ අගේ මත ප්‍රතිලාබනුපාතය එහෙමෙනත්තන් කියනවා සුද්ධ හිමිකම් මත පලදා. එක්කො ප්‍රතිලා ප්‍රශ්නයක් නෑ. එක්කො ලාභ අනුපාතය. තම අන්තිමට ලීන එක තුන් විදිර ගැන පුළුවන්. එක්ක සුද්ද හිමිකම් මත පලදානු පාතේ. එක්කො සුද්ද හිිකම් මත ප්‍රතිලාබ අනු පාතේ. එක්කො සුද්ද හිමිකම් මත, ලානෙම ලාබනු පාතය. ගතුරම හරි ක්‍රමිදුය ගැනපුුව එන සුද්දාගේ මත ප්‍රදිලාාබනු පාතයේ මෙතනට ගැනබල සුද්ාගේ මත ලාබනුපාතයේ නැත සුද්ධගේ මත පලදානු පාතයේ. හරි එක සුද්ද හිමිකම් මත පලධානුපාතය එකො සුද්ද හිමිකම් මත ප්‍රතිලාබනුපාතයේ එක සුද්ද හිිකම් මත ලාබනුපාතය ක ඕන විරවන පුළ. ම ම ද පා ක ි තියන නමුත් පේර එක විදාවස් තාව විුදධ මින් ිලතිර අපිට දිවස් නෑනීමේ හැම කරමයකට මුරුවෙන් ත එක කියන්න මනේ ඒමකක්ද එහෙම නැත්තන් එනවා සුද්ධ අයිතිය සුද්ධ අයිතිය ම සුද්යිය මත ප්‍රතිලාබා අනුපාතිය අන තව නමක් ඒ ර සුද්ධ ඉතියමත ප්‍රතිලාබනු පාති තේරවත් සුද්ධ යිතිමත ප්‍රතිලාබනුපා දැන් මේක ඉතින් ද තමන්ට මීටරෙ ද මට නම් මේ වචනය එහෙමේ කරට මට තේනම මේ හනිිමගක්ද කියෙන දැන් හමකු සුද්ද හිමිකාරත්්‍යය මත ප්‍රතිලාබනු පපති ගුල් බාාවෙන් නොදන ඒ මේකමනි සුද්ධ අයිතියමොකෝ සුද්ද හිම කාරත්වයමකෝ සුද්ධගේමකෝ සුද්ද හිමිකාරත්වය මට ප්‍රතිලාබනු පාතේ සුද්ද හිමිකාරොත්වේ මට පලදානු පාතේ කිව්වත් ඒත් මේකවයි ඒවගේ තවත් පචනය සෙන පුළුවන් හරිද මොකදද මේ දද මොකද මේ හිමිකාරත්ව ප්‍රාග්ධනය ඉමිකාරත්ත ප්‍රාග්ධනය ඕකම තමයි සුද්ධ අයිතිය කියන්නේ ඕකම තමයි සුද්ධ අගේ කියන්නේ ඕකම තමයි අයිතිකරු ප්‍රාග්ධනය කියන්න සර්ලබාසාව අයිතිකරු ප්‍රාග්ධනය ගැන ඕකමයි ඕකමයි මිකාරත්ව ප්‍රාග්ධනය සුද්ධයිතිය සුද්දාගය අයිතිකරු ප්‍රාගධන කොමකයි මේක යන ොක්ද මේ කොහො ඇන කොමද මේ කොහ ඇන්නේ සාමාන්‍ය කොටස් සාමාන්‍ය කොටස් ධන සංචිත ඔච්චර සාමාන්‍ය කොටස් ගන සංචිත සාමාන්‍ය කොටස් දන සංචිත සාමාන්‍යකොටස් ධන සංචිත. සූට ච්චරයි. තේරවාද මිතරමත තියන සුද්දධ අයිතිය අයිතිකරු ප්‍රාග්ධනය හිමිකරු ප්‍රාගධනයන තවකත් කියන්නේ තව එකක කියයන්න. හිමිකරු අරමුදල් ලන්නන්නේ තවචනය. හිමිකරු අරමුදල. හිමිකරු අරමුදල් කිව්වත් එන්න ඕකමයි. හිමිකරුත්ව ප්‍රාග්ධනය හිමිකරු අරමුදල මිකට අරමුදල් සුද්දාායිතිය සුද්දාගේ අයිතිකර ප්‍රාගධන කොම එකයි සාමාන්‍ය කොටස් වලට සංචිතකතුයෙන ම මුලින් කියලදින්න වගේ සංචිත කියන්නේ බදයි වර්ණය ලාබාන්සයි සියල්ලම ගෙව්ට පස්සි තුරු ලාබේ කරර්දායිති සාමාන්‍යකොට සමියන්ට නමුත් ලාබාන්ස වසයෙන් කොටසක්දීලා කොටසක් ව්‍යාපරිය රඳවගන්න. ඒගොල්ලන්ට අයිති ලාබේතම රදවගත්තේ. සමාගම ඇවරකරද්දි ඒේක ස්ථාරවත්කං උපදවන්න භාවිතා කල නැත්නම්. මේංචිතනනිවාර්ම දන රද මේ ගොල්ලන්න මේ ගොල්ලා ගේ වැඩිවරුම් ඒ එකයිතර්කය සංචිත ගන්නක තේරුම් එනර මේ අපි මේ අනුපාතය මෙ වෙනම නමකින් තැබුවට ඇත්තටම මේක ඇත්ත්‍රම අර ඉස්සල්ල කිව්ව නොකදද ඉස්සල්ල කිව්ව යෙදවූ පරාග්ධනයට ප්‍රතිලාබ අනුපාතරම ගන්න පුළුව මේකම ගන්න පුුවන් යෙද වූ ප්‍රාගධ මෙති ආයෝජනයමත ප්‍රතිලාබනු පාති නත්තං ද ප ාග් ම ප්‍රති ලාබනු පාර ගන්න පුළුවන් ේරවාත් ඒවයිකති පේනුමති සාමාන්‍ය කොටස් දන සංචිත අතකර ප්‍රා්ධනය ගත්තුොත් බදදු හා රන ලාබාසු පස්ස සුද්දලා බේද ර ගන්න එකමන මීතිී මේක තේෙන මේකම තමයි බේෂ පදනම. මේ අර සුද්ධයිතිය කියනක වං කරල ගත්තම අපි වෙනවනු පාතිය හදලතිය එචචරයි හිමිකම්මත ප්‍රතිලාබනු පාති. එන හිමිකම් ප්‍රාග්ධනය ඒවත් සුද්යිති කෙරම ගක්ද සාමාන්‍ය කොටස්. දන සංචිත එ මෙතැන්ට එන්නේ මෙතැන්ට එන්නේ සාමාන්‍ය කොටස් දන්න සංචිත සාමාන්‍ය කොටස් දන සංචිත එ එර උඩට ගන්නවා බදුු හාවර්ණයලා බාන්සොල්ට පසු සුද්දලාබ ෙවැඩිරු සි ඒේවාද මොකද හේතුව මේකෙදී බදුත් අයින් වෙනවා වන්නේිලා බස්සතයි මකද හේතුව බද්ධත් අනිවාරවියදමක් වර්ණලාවාසත් අනිවාර්මගේ වන්නේි පේ මෙතන බලන්නේ සාමාන්්‍ය කොටස් කියන ප්‍රාග්ධනය ව්‍යාපාරය යද වල ඒ ප්‍රාග්ධනය උපයගත්තේ පෙව්. තට සාමාන්‍ය කොටසුලම කොටසක් සංචිතේ ප්‍රශ්යයක් නෑ එන සාමාන්ක කොටස් ප්‍රාග්ධනය ව්‍යාපාර කටයුත්තක යෙදවීම තුළින් උපේදීපු පලාබේහවන්නම් මොකදයින්. සුද්ධ ලාබෙන් බදදුත් අයින් කරනවා වර්ණලා බසත් අයින් කරනවා. තේරවන් වැඩි කරන සීයේ. එතකොට අපි බලමු එතකොට මේක බිවිධා මේ මෙම මේක කිසි ගැඩඩුවක් නෑ ගැඩලුවතිමේ නම්බ ෙනස් කරනවා. එකයි වැැඩි විකොටන් චිපල එක අවු නම් ෙනස් නම් වෙනස්ර ලබ හොල්ම වෙනවා ඒකයි මමේ හැඳයක් මතක් කර දෙන්නේ එකයි. තේරව. ැද තිගන් තමන් අදකලන්න මුලින්. එතකොට එයාඒ එකක නම් ඒ සමට අවුදු දහතුනක ඇවිල ඇස්ගේ මේ නම අවුදු පහලොග වෙල්ල පස්සන අපිර ති න්නක්කොමටි. නැත්තම එකක බයි දෙයක්න ැඩ්ලක් නැකක් තේරෙනවාන් තකට හිමිකම්මත ප්‍රතිලාබනු පාත රිටනුනක. නැතන් සුද්ධ යිතියමත ප්‍රතිලාබනු පාතිේ සුද්දාගේමත ප්‍රතිලාබනු පාති. න නැත සුද්දා යිතියමත පලදාානු පාතිය. එක විදිලන්න පුළුව අවුත් ඒ කියන්නේ. ඉර අට ගන්නන්නේ සාමාන කොට සූ සංචිතයි ඉර උරට ගන්නේ සුද්ධ ලාබයෙන් බදුත් අයින් කරන වර්ණී ලාබාසය අයින් කරන. හැබැයි සාමානකොට ස්ලාාන්ේ මයින් කරන්නේ ගොද එකත් මේකට අයිති. ඒ සාමානකොට ස්ලාබාන්සේ අපි ලාබය ලක්ස පනස් දහයි සාමාන්‍ය කොට ස්ලාබාන්සය පනස් දායි එරයි දෙකතු ලක්ස එකක ලක්සකමයි මක සාමානකොටස් ප්‍රාග්ධය යම් ප්‍රමාණයක් මිියන ගනක ොදවලතමයි ලක්ෂස දෙක පයගත් එනිසා මේ සාමානක කොට ස්ලාභාන්සත් මේකට අන්තර්ගතරලා තියෙන්නවා හැබයි වරණී ලාබාස හිතිනෑ බදු අයිතින අනිවවාරෙන් ගවන්න නේදක යින් කරන ච්චරයි මතකයිදැ පැඩලු නාද මිතරන ප ාද ිගරහ චර විග්‍රහ කරම මේ විභාග ත්තිශය වැදගත්න අතිශේ දගක් කවු්ටිං වලටඒහා සාමානමයි මේ ගන්න මතමයි කකු් ට තු ගන්නන් වෙනක් නැෑ තේරවාන එතකොට පිස්සෙල්ල කිව්වේ අපිස්සෙල්ල කිව්ව මේකන ආයෝජන මත ප්‍රතිලාබනු පාති. නැත්තන් මේකම කැනල යෙද වූ ප්‍රා්ධනම ප්‍රතිලාබනු ප තේර නැත මුමලුවත්කම් ම මමැකිලිේ නෑ මුළලුවත්කම් මට ප්‍රතිලාබන පාති කියලා කියන පුලුවන්. එතර ගන්න යෙද වූ ප්‍රාග්ධනය වෙනස්වේනෝ ඒ වෙනස්වෙනි කොහොමද සාමානක කොට අසා සංචිතකගෙන අයිතිකරු ප්‍රාග්ධන මෙතැන්ට බැස්සුවු. එරන් එතන්ට ගන්නේ බදුහාවර්ණ ලා බාන්සොල් පස්සේ ලාබේ ඒකම දැපයා අර්ෙනම ගත්තේ වෙන ගත්ත මත මයි හිමිකම් මත ප්‍රතිලාබනු පාති ෙැු. එහෙම නැත්නම් එ එ නැත්නම් සාමාන්‍ය කොට සු සංචිතය වන්නේයකොට සුවිතට යදූ ප්‍රාක්ධනසි ගත්තවති බදුවට පසු සුද්ධලාබිතමයි ගන්න වර්න්නේීලා බාසි අඩු කරන්නේ ඇයි වර්ණීලා බාන්සියත් ගඩු කර නැත්තේ වර්ණීකට සුදයම් බිස්්නස්සක යොදවල තියෙන එ ඒ යොද්දවල ඒකින් උපේ ගත්තලා බේට වර්න්නේීලා බාසත් අයිති වන්‍යම සහිකරන බේ අයිං කළගුණට පිකතු කරන්නන්න ඒකටම සාමාන්‍ය කොට සොයි සංචිතය වර්ණිකොරසලට අතරව දිගුකල් නෑ ගත්තොත් බදුවලට පසු සුද්දලලාබේ ගන්න සාමාන්‍යලා බාන්සේ හෝ වර්ණි බන්සේ දෙක මඩු කරන්න බෑ හැබැයි නයපොලිය එකතු කරන හේතුව සුද්ධලාබේ හොයන කොටම නයපුොලි අඩුලානෙන් එකයි තර්කය සුද්ධලාබය ලැබෙන්නේ නයපොලි අඩු කර පස්සේ නමුත් නයත් යොදවල තමයි මේ ආදම උපද්දල තියෙන නයද යෙදැවීම තුලින් උපය ගත්ත ඉපෙවම් හොයන්න නම් අයපොලියත් එකතු න්න එක තර්කී ත්රක පටලින වෙන අරෙන් අපි බලමු ඔ්‍යානිික පහත දැක්වෙන්නේ සීමාසයිත ප්‍රදීපා සමාගමේ ලෙජරෙන් උපුටාගත් තොරතුරු කිහිපේකි පාත දැක්වෙන්නේ සීමමාසයිත ප්‍රදීපා සමාගමේ ලජෙරෙන් උපුටාගත් තොරතුරු කිහිපේ සාමාන්‍යකොට ස්ප්‍රාග්ධනය පල්ලක්ෂයයි සිට පය වර්ණී කොට ස්ප්‍රාග්ධනය තුළු ලක්ෂයයි සිරිදය බැංකුුණ අය දෙලක්ෂයයි වසරේ සුද්දලාභය තුන් ලක්ෂයයි ආදයම් බඳ හතල ස්දාහයි සංචිත ලක්ෂයයි. අහනවා ආයෝජනමත්ව ප්‍රතිලාබනු පාති ආයෝජනමව ප්‍රතිලාබනු පාතිකෝ මගේ තර්කය මෙ මේකත් සම්බන්ධයකන හිමිකම්මතව ප්‍රතිලාබනු පාතිකල ගන්නපුළුවන් ඒ එකනේ සාමාන්‍ය කොටසු සංචිතයි විතරක් මේ කන ත්තොත් තමයි හිමිකම් ප්‍රතිලාබනු පාති කියන්න දැත්ත අප සමාර විශ්වවිද්‍යාලවල කළමනාකරණනා වානජිවදී උපාධවලද මුූල ගිනුම් කරණයගෙන් උගන්වදදි මෙම දෙකක් වූ ගන්න වන්නේ මේකතරව ගන්න ඒකක් ප්‍රහේද ංෂල ලි්වාගේඒ ප්‍රභේජත්තා මේක තව ප්‍රබේදත්තමයි මොකද කරන්න වන්නේණ කකු සුද්දාන තව ප්‍රේදත්තමයි දියූ කල්ල එත්දාා නොචරයි අපි බලි බල එකක් ආයෝජන මත ප්‍රතිලා බණු පාතය කිවම හෙනපි බෙතර ගමු ඔක්කොමටික් යද වූ පාධනයකම හරිදි. ආයෝජන මත ප්‍රතිලාබනු පාතයකු අපි ගන්නේ අයන්න ආයෝජනමත ප්‍රතිලාබනු පාතය සමානයි මේ ආයෝජන කියන්නේ මොනොවද යෝජනය කරන්නේ සාන කොටස් සීවිතරක් දෙෙමවෙ පුුව මානකොට සසං ජවිතරක් සාමාන්‍යක කොටස් වර්ණය කොටස් දෙකම වෙන්න පුළුවන් සාමාන්‍ය කොටස් වර්ණය කොටස් සසාධදිකුලල් නැත් වෙන්න පුළ මංකකිරක තේන නේ ඒයනුව තමයි ඉරවුට ලාලව රස්ස ව එමනම් අපි ගමුක මේකේ නොද්දිට තින් සාමාන්‍ය කොට ස්තියන වර්ණයකොට ස්තියනෝ සරදය බැකුුණන ඇති අප ක්ොමක තුනම ගමු එම අපමිටන දාම යෙද වූ පාග්ධනීම. වැකිරීම සීය වැඩිකිරම සීය ඉල උඩට ගමු මොකක්ද ප්‍රතිලාබේ ප්‍රතිලාබේ. ප්‍රතිලාබේැන මොකක්ද. අපි මෙතැන්ට ගන්නවා යෙදවූ ප්‍රාග්ධනට සියල්ලම ගන්නවා මොකදද සාමානකබකරපි ඔන්න ලියේම මේකරපි ගන්නවා සාමාන්‍යය කොටස්. මේ කටපි ගන්න වරණය කොටස් මේකරපි ගන්නවා දිගු කල්නය දි්කල්නය කරන්න. තුන්නම ගන්න නිසා මේ තුනම ගන්න නිසා මොකොදවෙන්නේ. සාමානකොස් ප්‍රාග්ධනය ගන්න වරණි කරස් ප්‍රාග්ධනය ගන්නවා බැංකුනය ගරන්නවා තුරුමගන්න නිසා සුද්ධලාබේෙන් අඩු කරන්නමනොවාද බදු. අඩු කරලා නය පොලිම කොත කරන්න එකතු කරන. වන්නේ ලාබා සඩු කරන්නත් නෑ සාමායක කරස් ලාබා සැඩු කරන්න නෑ හරිදි බදු විතර අඩු කරනවා ඇය සංචිතත් ගන්න අනි කරික කලිය නොන සංචිතත් ගන්නවා කෝමත් මේක ගන්නවා මේක අයිතින සචිත සංජිත කරනු මිතන විදාාන තිබුණවා සංචිතත් සමඟර හතරම ගන්නවා ඒ. මෙතැන්ට කැරමකක්දේ නම් බද හා බ්දු පසුලාබේෙන බද්දු පසුලාබේ එකතු කරනවා නයපොලි එකතු කරනු නයපොලි චත්චරයි බදු පසුලාබේ අරගෙන එකතු කරන නයපොලියි නයත් අපිදැන් ආයෝජිත ජෙදව වූ ප්‍රාග්ද දාලායිති. ග කල්ලය දැම්මේ නැත් නම් අයොලිගැපි කතා කරන්නේ හරිනි ඒමනම් අපි මේකර අදේශ කරමු සාමාන්‍ය කොට ස්ප්‍රාක්්ධනය පල්ලක්ෂයයයි වරණීයකොට සීර පහයි ලාබාසි ගරන් කරගනය කරු නමකගත පිදානම තට දැන් මෙතැන්ට ඔන්න හිමිකම්මත ප්‍රතිලාබනු පාතේ දදි පරිණි ලාබාසි ගර ගරනය කරන්න වේෙන. री वा सब आई करने पहला मे कही कर न ओल्डी वार्ने अंतरगता है सामाने अतरता है ए पोलियत अतरगता है නිसा मे देखट केव प्रतिलाबे आइन करने एक ती न अपी නි एक कचे उकत करने है है न पोलियत म दिगुवानत अंतरगई वे दिगुवाल वट के प्रतिलाबे पोलිය उडि अदुුවन वानी सुुद् गाने कर ऐसा करන්න ह थाम लादु करने लाबा सदु करने फससे नहीं නැ ලඩුර නිස්ල් එක තර්ක නිසාම මේ මංම කියන මේ ප්‍රාග්ධන වර්ග තුනටම පහිමි ප්‍රතිලාබ තුර අඩු කරන්න වේ ඒ තුනුම මේ ලාබේ තු ඇතුත් වෙන්ඩෝඩ වර්න්නේ ලා බාසසා සාමානල්‍ය බාන්ස්සාාවම අඩු කරල නෑ එනිසා ඒක ප්‍රස්නයක් නැත් ඕොලඩික තරෙනු නමුත් මේකටෙබන පොලිය ප්‍රතිලාබේ අඩු වෙලා නිසා එකත තුර තේරවා එහෙම නම් සාමාන්‍යකොට ස්පල් ලක්ෂයයි වර්ණකොට තුන් ලක්ෂේ අට ලක්ෂයයි බැංකුුණ ද ලක්ෂයයි දස ලක්ෂයයි සංජත ලක්ෂයයි කොළස් ලක්ෂේ එනම් ඔක්කොම යෙද ව පාතිණන පිගන්නෂ අපි ඉ අඩදානය කොළුස් ලක්ෂය ඇැදඋඩා වැඩි කරනවා සී ඉට උඩට ප්‍රතිලාබ ගොම දවැනිකට ොමගත්තනි මානක රස්ගත්ත වර්න්නේය කොරස් ගත්ත දිගු කල්න ගත සංිගත්තා සුද්දලාබයෙන් බදු විතරක් අඩු කරනවා හැබැයි නයපොලිකුතු කරන්නවා එකයි වෙනස. සුද්දලාබේ තුල්ලක්සයයි ආදෑම් බදු හතුලිස්ට අඩු කරම දෙලක්ස හැටදාහයි නයපොලිය බැංකුනෑ තැපලිතින සීර දහයක් එකන්නේ විසිදායි එ. තු තුන්ලක්සිේ හතලිස්ද ද අඩු කරාම කියද දෙලක්ෂ ඇටදායි නයිපුලේ විසිදයක තුරම් දෙලක්ස අසූදයි දෙලක්ෂ අසූදායි එතකොට පැදිරිණ මේකාආවේ පෙන්න්නම් සුද්දලාබයේ තුන්ලක්ෂයි ඒෙන් අඩු කලා බදුහදල ස්ථාන එතිබුණි හතල ස්දායි නායපුොලි විසිධයරෙනි අඩු කලාා බදු කතල ස්දාහයි දෙලක්ස හැටදාහයි මේකට එකතු කලා නය කොලී නය පොලි විසිදායි දෙලක්සසු හම තමයි මේ කොහැ ගැත් හරි ඔකටම සූටි දයෝකටත් අදේශ කරල ගන්න බිදුවයි බිින්දුවයි බිින්දුුර බිඳදුවක් ගියා මේ තුනට මේ තුන ගියා මේ අඩු කගන්න තකොට දෙසිී අසුවෝ බෙදෙනවා එක හැ දෙසි අසුව බදව කහ එකලොස්සරක් දෙක විසි දෙකයි අටන් දෙකක් හයයි ඒකට එකොලොස්සරක් පනස් පහයි දහයෙන් පහක් පහයි බිඳුව ගත්තුත් එකලොස්සරක් හතර හතරරි හතරයි දාය හතරක් හයයි හැට නැවත පහයි දළවසයෙන් සයට විසි පහයි දසම හතරයි පාගත්ත මැති. මුළු ප්‍රතිලාබා නපාත ඔච්චරයි තේරවා මුළු ප්‍රතිලාබ රඋපාතය දලවසින් සීට විසි පහයි තාස නහසේ තරම සාර්ථකනෑ මදිී උ කැන වරණය කොටස් සාමාන්‍යකොටස් නයකර සංචිත සියල්ලොමයදවල විච ප්‍රතිලාබේ සිිරි ි පකු මද අඩු ගන්න සිට පහක් කල වෙන්නේ තේරවාන් රයි. ඊලකට අපි බලමු එක දෙවිනි කොරසක් හතුරු මතකයින හිමිකම් මත ප්‍රතිලාබලු පාතේ. ඒකට ගරන් ගන්නේ මේර අන්න ගන්න යද ව පාක්්ධන ෙවේ මොකක්ද ගනන්නේ මිකම් ප්‍රාග්ධනේ සාමාන්‍ය කොට සුයි සංචිතයි පමණයි ගන්න ඒයන්නේ සාමානකොට ස්ප්‍රාග්ධනය පල්ලක්ෂයයි සංචිත ලක්ෂ හයලක්ෂ විතරමතටයෙන. ඉ උඩට එන්නෙමොකක්ද. ට එන්නේ බදු සහ වර්ණීලාබාන්සට පස්සෙලාභි විතරයි බදු කොහොමත් ගෙවන්න ඕනේ වර්ණී බාන්සත් කොමත් ගෙවන්නව මකද මේ බලනි සාමානක කොටස් ප්‍රාක්්ධනසා සංචිත ජෙදවීමෙන් පමණක් ොපේගත් එපෙවූ වර්ණි බාස තයින් වෙන්න ඔ රිද නයිපොලික තුළ කතාව වන්නේ නෑ නායගත්ත නනවිත නයත් නයත් මෙතන යදපු ප්‍රක්්ධනවයෙන් ගණ ගන්නවන ඉසෙල්ල වගේ නයිපලිකතු න්න මෙතන නයිපලි ප්‍ර්නයක්ක් නෑ නයිපුලි ප්‍රශ්නයක් නෑ තේරවා මෙතැන අප ගන්නන්නේ සාමාන්‍ය කොට ස් ප්‍රාග්ධන සංචිතයි පනලක්ස හය ක්ෂ පමණයි එරන මෙතන ගන්නේ බදු සහ වර්ණීලා බාන්සර පස්සෙ ලාබය ගන්නන්නේ මකද මෙතන වරණි කොළ ගන්න ෑ එන බදු හල හ අරුව නන අන්න දැම් වණ බාන්සි සිර පත්ති න. තුන් ලක්ස සිරපක් කියයන්න හියද පාලුස් දායිකගන්නේ සිරදදා කැන තිස්දායි පලුස් දායි පාලුස් ද වර්ණීලා බාන්ස බදු න පධාන පන පන්ධා රුව න්න පන පඳාකරු න්න නොන සුද්දලාබය කියන තුන් ලක්සයෙන් තුන් ලක්ෂෙන් පනස් පන්ඳාක් ගයාම එකයන්නේ දෙලක්ස හදලිස් පඳායි. හරිනි තෙර ගන්න විදිය මෙතර ද දැන් ද ගන්නේ හිමිකම්මත ප්‍රතිලාබනු පාතියකෙන් සුද්ා යිතියම ප්‍රතිලාබනු පාතේ සාමාන්‍යක කොට සු සංචිත විදරය ගන්න හය ලක්ෂේයි පල්ලක්ස ලක්ස හය ලක්ෂය අයි ඒනි සාපි ගන්නේ බදුවලට පසු සුද්දලාබය දුවලට පස්බන්නන්නේ බදුවලට පසු නෙවෙයි බදයි වර්ණී ලාබාන්සය දෙකටම පස් දෙකවඩුුවෙන්න්න . ඒ වර්ණ කොස් පදල ගත්ති නෑන තේෙනවා එනම් බදුු හතලිස් දයි වර්ණය කොට ස්ලාාන්සේ සිටර පහයි සිටර පහ ගන ගන්න කෝොමද ප්‍රකාශතාගේ තුන් ලක්ෂේ සිර පහක්්‍යයන පාලුස් දහයි එනම් පලු දදා හතලස් දයි පනස් පන්ඳ එනම් සුද්ධලාබේ තුන්ලක්ෂයෙන් පනස් පන්දක් ග්‍යයාම දෙදලක්ෂහතලිස් පන්ඳය ගන්න හරි එමනම් අංක අරිකමතකයිනි හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය සමානයි සාමාන්‍ය කොටස් ධන සංචිත තම මි රතු ්‍රා්ණ මෙතන දානවා බදු හා වරණය ලාබාන්ස පස්සු සුද්ධලාබය වැරි කරනු ස සාමාන්‍ය කොට හා සංචිතුලෙකුතු අයි කියද හයලක්සයයි. ලබ තුන් ලක්ෂේ තුර තකයි තුන් ක්ෂේෙන් ඳදුු අතලිස් දාහයි වන්නේලා බාන්ස පාලුස්දායි පනස් පන්දාකඩු කරම දෙ ලක්ෂ අතලිස් පඳායි වැඩි කරා ස මේ දෙකට මේ දෙක ගිය මේ තුනට මේ තුන ගියා එතකොට දෙසය හතලිස් පහ බෙදෙනවා හයිතකොට එනවා හයවරක් හතර විසි හතරයි බිඳුව මෙදැන ත මෙතැන්ට පහට හයක් නෑ එක බින්ඳුවයි හරිනි එතකොට දැස මස්ථාපස පණහර ගත්තවොත් හයවරක් අටහතලස් සටයි දෙගරය වර තුන දහට දලවසු ගාන ගත්ත මැති අසනොසි දසමස්ාධය කරනග නිසාමානී හතලියයි දසම අටයි තුන දලවසි හතලස්සකයින එන හිමිකම් මතව ප්‍රතිලාබනු පාතේ සාපේක්සෝ හොඳයි කන දවූ ප්‍රාගධන මුළු ප්‍රතිලාබ මත පලධානු පාතර වඩා හිමිකම් මත පළධාන පතේ පේක් ොයි සිීර හතලස්ස එකක් දර බිලතිර තේරවා උච්චර විසද මේක ගත්තය අපි යිතිකරු ප්‍රාග්ධන සුද්ධාගේ මතේ පෙන්මනු පාතේ සුද්දා යිතීමමට පලධානු පපතය කෙෙනේ වචන වෙනස් වන මේ වචන වෙනස්ස වුට මේකමයි කතන්දරේ. සාමාන්‍ය කොටස් සා සංචිත ගත්තා ඉරගුට බදුහහා වරණී බාසලට පස්සේ සුද්ලාබේ ගත්ත විරසි ච එඇතුවරයි ජෙදවූ ප්‍රාග්ධන වසයෙන් ගත්තොත් සාමාන්‍ය කොටස් වර්ණී කොට සංචිත දිගු කල්නෑ ගත්ත තිංන් මොකද වෙන්නේ. බදුවල්ට පසුලාබේ ගන්නේ වනණී ලාාන්සුවවත් සාමානක කටස් ලාබාස අඩු කරන්න. නැපොලියිකතු කරන තර්කයේ නයිපුලියත් අඩු කරන්න බැරි නිසා. වර්ණී ලාබා සද ව අඩු කරන්නේ නි සාමානකොට ලාාසියත් අඩු කරන්නේය එ නයිපලියත් අඩු කරන්නේ නෑ සද්ලලා ේි නයිපුල අඩ ල නැපිකතු කරන එ බද ලට පසු බේ නැපොලිකතු කරන. පිස්ල්ල එකයි ඕකයිදගේ ෙනෙස පැදිලිද පැදලි. අපි බලමුවිලකට තවත් අභ්‍යාසයක් සීමවා සයිත අර්ලියය සමාගම රෘුපියල්CEයේ සාමා්‍යකොට තුන්දාහක් නිකුත් කර ඇත. කෘපියල් සය කොටස ප්‍රකාශදාගේ. එකැනකයේද ස්සාවාමාණි ගවසුලාගේ තුන් ලක්ෂයයක්. දැනට රඳවාගෙන ඇතිලා ලාභ ප්‍රමාණය දෙලක්ෂයකි. අදාළ වස්සර තුළ සමාගම විසින් දෙලක්ෂයක ලාභයක් උපෙල් ලැබූ අතර එම ලාබේ මත සිර පණනාක ලාා බදු ප්‍රමාණ ගවීතු ඇත් ඒත ොරතුර සුරෙන් සුද්ධ ගේ මත ඉපේමනු පාතියන්න හිමිකම්මත ප්‍රතිලලාබනු පාතිීය කිනිකමයි සුද්ධාගේ මත ඉපේ මනුපාතයන්ට ඉපෙවමනු පාතිය නැත සුද්ධාගේ මත සුද්ධගේ මත පලධානුපාතේ සුද්දාගේ මට ඉපේමනුපාතේ සුද්ධගේමත පලදාානු පාතේ සුද්ධා යිතමත පලදාානු පාතයේ. හිමිකම්මට ඉපේමනු පාතේ, හිමිකම්මත පනතාව ප්‍රතිලාාබනු පාතියේ. ුද්ගේ මත ඉපේයිම් සුද්ධගේ මත පලදා සුද්ගගේ මත ප්‍රතිලාබ ප්‍රගිස් ඕොග වචනහනමයක් විතරයි ඇති දෙයක් නෑ දෙයක් නෑ එම නම් අපි මේක තිීන කිරම් ලියමු සුද්ධ අගය මත ඉපයිම් අනුපාතයේ සමානයි සුද්දාගයදාමනේ ඉපම් පිඩිකිරීම ස මෙතන ඉපේම් කැනමකක්ද තැන් සුද්දගේ කැනමකද මුලින් සුද්දගේ කියන්නේ සාමාන්‍ය කොටස් දන්න සංචිත විතරයි සාමාන්‍ය කොටස් දන්න සංචිත විතරයි. වැඩි කිරීම සීයේ. එහෙමනම් එතන ගැනම ගත්ද සාමාන කොටසු සංචිත විතරක් ගතර ගන්නේ බද බදු හා වර්ණේලා බාන්සොලට පසු සුදලාබේ එනම් බදු හා වර්ණලා බාන්ස පසු සුද්දලාබේ ඒක මතක තියන් කටපාඩ කරන්න ඔන්නන්නේ මෙතැන්ට වර්ණය කොට සුත්තාව න වර්නිලා බාසට කරන්නේ ඒනහි තන්න ොත්ත වර්ණිකොටස් ැතිනිසාසයි වර්ණලා බාසත් අනිවාර්ගය මනිසයි අයින් කරන්න චරයි. තේරවා මෙතට වරනකට සුත්වාවන දුවලට සුද්ලලා චරයි මෙතැන්ට දිගුල් ෑාවන යිපලිකුතු කරනයි නයිපුල කු ැන්ට ුද්ලේ ැපපුලි අඩු ලා නිසා දැම එකක් අතනු කරන්නේ තේරවා. යි දෙ අපි මේ සාමාන්‍යොටස ගත්ත නිසා සාමාන කොරස් ලාබා සැජු කරන්නේ මෙතන්ට වරන්නේී කොරස ගත්තොත් මේ කඩු කරන්නෙත් නෑන දල පසුලබි. ඒතර්කමත නයගත්වොත් නයිපල රන්න න ැල ටපබරි අඩු ලා තියනද ල න නි ල නත්ර එන සුද්දාගවත පේමනු පාතිකොත් සාමාන කොරසු සංචි තයි බදුහා වරන්නේ ලාබාන්සර පසුදු ලබ ගන්න. බලන මේ ගැටලුුවේ මතකගත ෑන. රුපල්සේ සාමාන කරටස් තුන්දහක් නිකුත් කරාගෙනන්නේ සාමානකරට ප්‍රාග්නය තුන් ලක්ෂේ සීමවැටි කරමණේ තිස් දැ තුන් ලක්ෂේ රඳවාගෙන ඇති ලාබ ප්‍රමාණකනි සංචිත දෙලක්ෂේ එන තුන් ලක්ෂේ දෙලක්ෂේ පලක්ෂකමට ඉර හර. අදාල වසර තුළ සමාගම විසින් දෙලක්ෂේක ලාබයක් උපේල තියෙනවා. එම ලාබේ මත සීරපණනාහක ලාබාස බදු ගවග වන තියෙන එ මේ ලාබෙන් සිරපනාක ලක්ෂය බඳදු එනම් ැට අරදවාගන ඇති ලාබ ප්‍රවාණ දෙ ලක්ෂයයි. අදාලවසරතු සමාගෝමිස්තන් දෙ ලක්ෂෙක ලාබයක් පෙදදෙවවා. ලාබෙන් බදවඩු කරන සීර පණක්්‍යයනක ද ලක්ෂකරු නන කියදන්න. බදවා වරන ලාාසුල පසුසුද ලාබේටෙන්නේ ලක්ෂේ දැ මේේ හොන්දලාට වර්ණී ලාබාසයයක් නෑ වරණ කරස් ප්‍රාක්්ධන කරම හිතන්න න්නේ මක දීල නෑන වැරදිලවත් වනණ ලාාස තිවරන මතර අඩු කරන්න ේම ුකරමදයක් න මේකේ තෙරමන එර ඉර ගුට යන කියේද ලක්සේ. ඇැයි. වසර තුළ දෙලක්ෂය කලාබයක් පැද්දුව ඒකෙන් හරි භාගයක් බදු එකගබනු ලක්ෂය. එනම් බදුු හාවර්ණී ලාභාසුල පස්සෙලාභෝසිෙන් ගන්නේ ලක්ෂයයි ඉරයටට එනවා සාමාන්‍යකොරස් දන සංචිත සාමානිකොරස්තුන් ලක්ෂයයි සංචිත දෙලක්ෂය පල් ලක්ෂය එහෙම නං ඉරයටට එනවා පල්ලක්ෂේ. ඉ උඩට එනවා ලක්සේ වැඩි කිරීම සීය කිළිම පහයි පස්සොරක් දෙක එන සීර විස්සයි. සුද්ධයිතිය මත පලදානුපාතියන සුද්ධගේ මත ඉපේමනුපාතය සුද්ධගේමති පේමනු පාතය සිර විස්සයි. එතරම්ම හොඳ නෑ සිරිවිසයි මදිීනේ ට පණහක්වත්තාාවන තමයි හොඳ මගේ මත පනහක්කත්වෙන්නේපේ සිර පණහකත් බිුමක්න්න ඕනේ සිරිවිසකැ බොෝම අඩුවගේයක් තිය අඩ අඩු මේ ප්‍රතිලාබේත ව පෙලතියෙන් පැදිලිද ඔය අනුපාදක මතක් කරමයක හරිවැදගත් අනුපාදකක් පටලගන්න එතකොට දරුවන අපි අද පාඩම් පරිච්චේදයෙන් අනුපාද දෙකයි කතාගලේ නමුත් අතිශේවැදගත් ඕකේ තවත් පෑගාන කොන්න මට කතා කරන්න පුළුවන් තේරෙනවාද නමුත් මගගේත බුද්ධම දරුවසේ. ලිට ඩිය ේශන් පාට මලාවෙ මගේ පාඩම් මාලාව අකණ්ඩ පරිසිීනය කර දරුවුණන් කිසි ප්‍රශ්නයනට මේ කර වැඩිත්තක් ලති. ලාබදයිත්තනු පාත ප්‍රධාන දෙකක් අතාකරේ, ආයෝජනමත ප්‍රතිලාබනු පාතය, නැතැන් යෙද වූ ප්‍රා්ධනයමත ප්‍රතිලාාබනු පාතය සහ හිමිකම් හිමකා රත්වය මත ප්‍රතිලාබන පාත. හිමිකාරත්වය මත ප්‍රතිලාබන පාතයපිකො නම් වර්ගවලනි සුද්දා මත ප්‍රතිලාබන පාත. සුද්ධගේමත පලදාානු පාතේ සුද්ධගේමතය පිවමනු පාතය එකනි සාමාන්‍ය කොටසු සංචිත ඉරයටර ගත්තා ඉරවුර දැම්ම බදදු හා වර්ණය බාන්සුල් පස්සෙ සුද්ධලාභ ඩි කරසි ච්චරයි දැන් ආයෝජන මත ප්‍රතිලා බනුපාතේ දී ෙද වූ ප්‍රාග්ධන වයෙන් ගන්නවනං සාමාන්‍ය කොටස් වර්ණය කොටස් ණය කර ඇතුළු දිගුකල් ණය එනම් බදුහා වර්ණයලාබාන්සවලට පසුලාේක එෙන අඩ ගරන්න බදුවටසුලා විර. ඇයි වන්නේලා බාංස සාමා්‍ය බාස අඩ කරන බෑ. ඒ සාමාන්‍යලා බාංසා වර්න්නේ ලා භාන් වසෙන් දෙනලාබ කොටසත් මේ යෙද වූපාක්්ධනි පිරුම එන බදු විතර අඩු කරන හැබැයි බදදු පසුලලාබෙි එකතුරන නය පොලිය කො නය පොලි ඔල්ඩ අඩු ලත සුදලා ුදලාබ හඇත. එස්සා දවලට පසුලා භේකතුරන පොලි ඩිරනු සිය ච. අමත කරන්න පෝක පිතා අභ්‍යාස කරමු මේ තීපාටි රවන් පසම ප්‍රශ්න විභාග ප්‍රශ්සාකච්චා කරන දර ච ා ර ේර ුව රු ද ක් ුවන් ලාබ ත න පාත ගන්නන. අප ලඟ පාඩම් පරිච්චේදෙන් සාකච්ඡා කරන ක්‍රියාකායනු පාත තෝල් න පාත අතිශේ ද තේව නිසා නිවාරම ඊලඟ පාඩම් පරිච්චේදත් අනි වාරම පරිසිීල්ලි කරන් ඕන කරනවකිලම විශ්වාස කරනවා හෙමුණනත් තුොට කිසි ගැඩුවක් නෑ. එකවුන්ට බ දෙකටම වෙන කිසිදුු ට පාසලකින් හෝ වෙනත් උපකාරග පන්තිකින් හෝ ඔබනුපාතකැ හදාල් නැත්තම් මේ සියයට දෙසීයක් ඇති අනුපාත ැන අවබෝධයක් ගන්න.ඒය අවබෝධේ ගන්න කියල මම අනිවරි ඉල්ල නොම විශ්වාස කරුණ එක ඒ ඔබ ප්‍රතිලාබි ගන කියලා. පැදිලිනි රට පීල පාටම් පරිච්චේදේ අම.